සමාජ සංගායනා. සාධු 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 සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවී සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරි ගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිණිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිණිපාවේවා පටිපත්ති සාරේසු සම්මාටිතස්ස උජ්ජුභූත මංගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තූපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංගරුවනට පිණිපාවේවා සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිද්ධිතා සීලංච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං සංඝේ පසාදෝ යස්සත්ථි උජ්ජුභූතංච දස්සනං අදලිද්දෝති තං ආහෝ අමෝඝං තස්ස ජීවිතං තස්මා සද්ධංච සීලංච පසාදං ධම්ම දස්සනං අනුයුංජේත මේධාවි සරං බුද්ධාන සාසනන්ති ශ්‍රද්ධාවන්ත පින්වත් හැම දෙනාටම සුභම සුභ අනාගතයක් වේවා කියලා මම මහා සංඝරත්නය වෙනුවෙන් ව්‍යවහාර වශයෙන් නව අවුරුද්දක් ලබන මේ මොහොතේදී සිහිපත් කරනවා ආශිර්වාද කරනවා ජීවිතයට සැනසීම උදා කරන බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ අනුහස ශ්‍රී සද්ධර්මයේ අනන්ත ගුණානුභාවය මහා සංඝරත්නෙහි අනන්ත ගුණානුභාවය පිහිටා හැම කෙනෙකුගේම ජීවිත සුවපත් වෙත්වා හදවත් නිවෙත්වා ශාන්ත අම දහම් ධාරාවෙන්
ලෝ සතුන් සදාකල්හි නිමෙත්වා සැනසෙත්වා කියලා මම ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ තමයි ඔබේ මගේ අන්ධකාර ලෝකයට පායා ආ රන් හිරු මඬල. බුදුරජාණන් වහන්සේමයි ඔබේ මගේ ඝනාන්ධකාරයෙන් පෙරී ගිය ලෝකයට පායා ආ රිදී සඳ මඬල. රන් හිරු මඬලක් බඳු රිදී සඳ මඬලක් බඳු තුන් ලොවක් දිනු ගෞතම ගෝත්‍රයේ උපන් ධර්මරාජ වූ රන් කඳක්සේ බබලන ශ්‍රී ශරීරයක් ධරණ බුදුරජාණන් වහන්සේගේ රන් රැස් විහිදෙන ශ්‍රී පාද පත්ම ගෞරවයෙන් මා මේ මොහොතේ සිහිපත් කරනවා. ඔබත් සිහිපත් කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ දා ලුම්බිනි සල්වනයෙන් මේ මහා පොළොවට වැඩම කරලා බුද්ධගයා පින්පිමේදී දසමරුන් පරාජය කරලා ලෝතුරා ශාන්තිය බුද්ධ රාජ්‍ය ලබලා ඉසිපතන මුවවනයේදී පිරිසිදු ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් දෙවියන් සහිත ලෝකෙට දහම් අමා වැසි වස්වා වදාරමින් පුරා පන්සාලිස් වසරක් මුළුල්ලේ ඇවිලගත්ත සිත් සදන් ශ්‍රී සද්ධර්මයෙන් නිමාලූ හැටි මට සිහිපත් වෙනවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසාමයි අපට මේ කසාවතේ අසිරිය දැකගන්න ලැබෙන්නේ. පින්වතුනේ ජීවිතයකට නැවුම් භාවය අලුත් භාවය උදා වෙනවා කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් මොහොතක යම් දිනයක යම් වර්ෂයක යම් අවස්ථාවක යමෙකුගේ හද සන්තානය කුසල් සිතිවිලි ධාරාවකින් පිවිතුරු වෙනවනම් පවිත්‍ර වෙනවනම් සුඛනෝ සුමුහුත්තෝච ආන්නේ මොහොතයාගේ ජීවිතේ සුභම සුභ මොහොතක් සුභම සුභ නිමේෂයක් සුභම සුභ ශාන්තිකර මොහොතක්. ඉතින් එවන් මොහොතක් ලෝකෙට උදා වුණේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් නිසාමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ධර්ම මාර්ගය නිසාමයි. බුදුරජාණන් වහන්සේ නිසාමයි. එනිසා අද වගේ දවසක අපි හැම දෙනාම මේ සොඳුරු උදෑසන කාලයේ ඒ පිවිතුරු ගුණ ඇති පිවිතුරු බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් චරිතාපදානය මොහොතක් මෙලෙසින් සිහිපත් කරමු. තුසිත දෙව්ලොවින් මිනිසත් පුරයට හිමි වැඩි අසිරිය මැවී පෙනෙනවා. ලුම්බිනියේ සල් මල් මකරන්දය ඒ සිරිපා පොඩි තාම සිඹිනවා. සත් පියුමන් මත පියවර තබමින් නැං වූ සිහනද අදත් ඇසෙනවා. කපිල වසන්තපුර සුදොවුන් රජින්දුන් ප්‍රජාපති මායා මව් බිසොවුන් යශෝධරා රාහුල පුත් කුමරුන් මහබෝසත් සිරි සිදුහත් විරුවන් බලන්න දෙවියෝ අදත් වඩිනවා. ඇසල සඳේරැස් ධාරා මැද්දේ කන්තක අසුමත මහරෑ මැද්දේ රන්වන් කුමරුනි දුකකින් වාගේ නොයනා ගමනක් කොහෙද වඩින්නේ. ජරා මරණ සෝ දුක් පිරිසසරේ දුක් විඳිනා සව් සතුනට ලෝකේ පිහිටක් පිළිසරණක් සලසන්නයි තපෝවනය වෙත මේ ලෙස යන්නේ. කෙස් රොද දෙව්ලොව සිලුමිනි සෑයේ හැඳිවත බඹලොව සලුමිනි සෑයේ රන්රුව පොරවා කසාවතින් ඔබ නීල නෙතු කැලුම් බිමට යොමාගෙන නිසල හුදෙකලා බෝතුරු සෙවනට
මගේ පියාණෙනි ඇයි ඔබ වැඩියේ නිම් නැති සසරක ඔබ හැම හෙළනා කඳුළු සයුර සිඳුවා දුක් නසනා සම්බුදු පදවිය ලබනු රිසින් මම දුර කතරක සිට මේ ලෙස ආවා වෙසක් සඳේ රැස් ධාරා මැද්දේ දෙව්බඹ නාසුර පූජා මැද්දේ මොහඳුර නසනා ලහිරු මඩල ලෙස අපේ බුදුන් ලොව එළිය කරන්නේ බුදු රැස් මාලා දස දිග නැගුණු සුපිපි සුවඳ මල් අහසින් වැටුණු සක්වල රැවු දෙන සාධුකාර මැද සිරිපා තබමින් දම් රස බෙදුවෝ දෙවුරම් අරණේ සුදුවැලි මළුවේ සිරිපා සටහන් තාම තියෙනවා මුවවනයේ ඉසි පතනාරාමේ දම්සක් නද අනුරාව නැගෙනවා පර සතු මල් මැද පඩුපුල් අසුනේ මිහිරි විජම්බන තාම දෙසනවා දුගී පැලට රජ මැදුරට එකසේ පිඩු සිංගමින් හිමි තාම වඩිනවා පස්වා දහසක් තුන්ලොව බලමින් කරුණාසීතල දම් පැන් ඉසිමින් අසරන මාගේ හදගඳ කිලියට අනුකම්පාකොට වඩින සේක්වා අසරන මාගේ හදගඳ කිලියට අනුකම්පාකොට වඩින සේක්වා අසරන මාගේ හදගඳ කිලියට අනුකම්පාකොට වඩින සේක්වා සාධු 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 තුන් ලෝකයක් දිනු ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ ඒ අනුස්මරණීය මිහිරි චරිතාපදානය සිහිපත් කරලා සිත පහදවාගත් අප හැම දෙනාටම අද උදෑසන කාලයේ නව වර්ෂයක් උදා වෙන දවසේ අප්‍රමාණ පුණ්‍ය ගඟුලක් අපේ හදවත් හරහා ජනිත වුණා. පින්වතුනි, සැපයට කියන සමාන වචනයක් තමයි මේ ධර්මය තුළ පින කියලා කියන්නේ. පින නැත්නම් කෙනෙකුට සැප ලබන්න බෑ. පින් තියෙනවා නම් තමයි හැම පැත්තෙන්ම සැප සම්පත් ලැබෙන්නේ. කායික සැපයත් මානසික සුවපත් භාවයත් මැද ජීවිතයක් ගෙවෙනවා කියද්දී එයාට හාත්පසින් සෝමනස්සයක්මයි ඇතිවෙන්නේ. දුක් වේදනාවක් ඇතිවන්නේ නෑ. අපේ ජීවිතත් සොම්නසින් සතුටින් පුරවා ගන්නයි මේ උතුම් ආරාධනාව ඔබට සිද්ධ කරන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා, යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිද්ධිතා සීලංච යස්ස කල්යාණං අරියකන්තම් පසංසිතං. යම් පුද්ගලයෙකුගේ හද මැදුරේ පිරිසිදු ශ්‍රද්ධාවක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ ගැන, ඒ වගේම යමෙකුගේ ජීවිතයේ කල්යාණ වූ පිරිසිදු වූ සීලයක් තියෙනවා නම්, යමෙකුගේ ජීවිතයේ පිරිසිදු ධර්මයේ පිළිබඳව ගෞරවණීය හැඟීමක් තියෙනවා නම්, සංඝේ පසාදෝ යස්සත්හි උජු භූතංච දස්සනං, මහා සංඝරත්නයේ දැකීමෙන් පහන් වූ සිතක් ඇතිව වාසය කරනවා නම්, ඒ පුද්ගලයාගේ ජීවිතය අමෝඝං තස්ස ජීවිතං, හිස් ජීවිතයක් නෙමෙයි පිරිපුන් ජීවිතයක්. ලෝක හැමෝම කැමතිනේ පිරිපුන් ජීවිත ලබන්න. කිසි කෙනෙක් කැමති වෙන්නේ නෑ අඩුපාඩු සහිත ජීවිත ලබන්න.
පිරිපුන් ජීවිතයක් ලබන්නේ කෙසේද කියන මේ කරුණ පිළිබඳව බොහෝ දෙනාගේ අවබෝධයක් නැහැ. ජීවිතයේ මොනවා තිබුණත් මොනවා නොතිබුණත් සතුටින් සිටින්නේ කොහොමද කියන මේ කරුණයි ඔබට අද මේ සුබ දවසේ මේ නව වර්ෂයක් ව්‍යවහාර වශයෙන් ආරම්භ වන දවසේ සිහිපත් කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කරුණු ඔබ අද දවසේ ඔබේ හදවතේ ගලේ කෙටු අකුරක් වගේ සටහන් කරගත්තොත් ඔබ ගත කරපු ජීවිත කාලයට වඩා ලස්සන කාලයක් ඔබට අනාගතයේ නොඅනුමානව එළඹෙනවා. එනිසායි මේ උතුම් ධර්ම පරයාය ඒ පිරිසිදු බුද්ධ වචනේ අනුසාරයෙන් ඔබට කියා දෙන්නේ. චත්තාරෝ මේ භික්කවේ පුඤ්ඤාභිසන්ධා කුසලාභිසන්ධා සුඛස්ස ආහාරා සෝ වග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා ဣත්තාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්තේ කතමේ චත්තාරෝ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි, මේ ලෝකේ උපන්න මිනිසාට මහා පින් ගඟුලක් හදවතින් උතුරා එන කරුණු හතරක් තියෙනවා. තවත් විදිහකින් කිව්වොත් මහා පුණ්‍ය ධාරාවෝ හතරක් තම හදවතින්ම මතුවෙන කරුණු හතරක් මම දැන් නුඹලාට දේශනා කරනවා. මොනවද ඒ පුණ්‍ය ධාරාවන් මතුවී එන කරුණු හතර? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පුණ්‍ය ධාරාවන් හතර යමෙකුගේ හදවතින් මතුවනොත් එය සැබවින්ම කුසලාභිසන්දා කියලා කිව යුතුයි. කුසල් ගඟක් ගලනවා කියලා කියන්නට ඕන. ඒ වගේම සුඛස්ස ආහාරා සැපයට ආහාරයක් සැපයට හේතුවක් සම්පූර්ණ කිරීමක් කියලා කිව යුතුයි. සෝ වග්ගිකා මරණින් මත්තේ දිව්‍ය ලෝකේ උපදින්නත් ඒ දේ හේතු වෙනවා. ඒ වගේම සුඛ විපාකා බොහෝ සැප විපාක කෙනෙකුගේ ජීවිතයට ලැබෙනවා. සග්ග සංවත්තනිකා ဣත්තාය කන්තාය මනාපාය ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ හැම සැනසීමක්ම ලබන්නට මෙය තමයි මාමත වන්නේ. මේ කරුණු හතර අපේ ජීවිතයේ තියෙනවා නම් අපි සැබවින්ම මේ මහ පොළවේ දෙපයින් සිටින පින්වන්ත මිනිස්සු. එනිසා ඒ උදාර ශාන්තිය, උතුම් ශාන්තිය, නොවෙනස් වෙන ශාන්තිය ලබන්නට මේ වගේ දවසක මා ඔබ හැම දෙනාටම මෛත්‍රියෙන් සිහිපත් කරනවා. ඉද භික්කවේ අරිය ශාමකෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ඉතිපිසෝ භගවා අරහං. බුදුරජාණන් වහන්සේ වදාරනවා කෙනෙකුගේ ජීවිතයට නොසිඳෙන පින් ගඟුල ගලා එන, නොසිඳෙන කුසල් ධාරාව ගලාගෙන එන, නොසිඳෙන ශාන්තිය සැපය සතුට ගලාගෙන එන පළමු කාරණය කුමක්ද? බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල් වෙන ප්‍රසාදයක් සිතේ ඇතිකර ගැනීම. අදවන් දවසක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අම ධාරාවේ හදවත නිමග්නව පවත්වන්න පුළුවන් නම් ඔබට ඔබේ ජීවිතයේ ඉදිරි කාලය මොනම ලැබුණත් නොලැබුණත් ඒකාන්තයෙන් සැනසිලිදායකව ගෙවන්න ලැබෙනවා. එනිසා මේ කියා දෙනු ලබන උදාර මාවතේ ඔබ ගමන් කරන්න. අපේ ජීවිතවල අතීතය ගැන හිතලා බැලුවොත් බොහෝ දේවල් සිද්ධ වෙලා ඇති. සමහර කරුණු නිසා පසුතැවීම ඇති වෙනවා. සමහර කරුණු නිසා හිතට ද්වේෂයකුත් ඇති වෙන්න පුළුවන්. සමහර දේවල් නිසා මන්දෝත්සාහි බවක් ඇති වෙනවා. සමහර දේවල් සිහිපත් වෙනකොට ඇයි මට මෙහෙම වුණේ කියලාත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. සමහර කරුණු සිහිපත් වෙද්දී නෑ නෑ මට මෙහෙම නෙමෙයිනේ කරන්න තිබුණේ, මේක වෙනස් විදිහටයි කරන්න තිබුණේ කියලා නොඑක් විදිහේ ස්වභාවයන් මානසිකව ඇති වෙන්නට පුළුවන්. දැන් ඔබ සිහිපත් කරන්න ඒ අතීතය දැන් නිරුද්ධ වෙලා හමාරයි. ඒ ඉතිහාසය ගැන අතීතය ගැන සිහිපත් කිරීමෙන් ඇතිවන ප්‍රයෝජනයක් නැත්නම් ඔබේ සිත අඳුරු වෙනවා නම් ඔබේ සිතේ ලස්සන නැති වෙලා මානසික වීරිය නැති වෙලා ප්‍රබෝධමත් ප්‍රබුද්ධ භාවය නැති වෙනවා නම් එබඳු දේවල් සිහිපත් කිරීමෙන් සැබවින්ම පළක් වන්නේ නැහැ. මේ දහම තුළ එබඳු හිතේ දුක ඇතිවන දේවල් සිහිපත් කිරීමට කියන්නේ උද්ධච්ච කුක්කුච්චය කියලා. ඒ වගේ මානසිකත්වයක් ඇති කර ගැනීම පළමු කොට ඔබ අදවන් දවසක අත්හල දානට ඕනේ, නැත්නම් අත්හරින්නට ඕන. එබඳු අතීතයේ සිහිපත් වෙලා හදවතට බොහෝ දුක් වේදනා ඇති වෙනවා නම් පසුතැවෙන ස්වභාවයක් එනවා නම් ඒ කරුණු සිහිපත් නොකරන්නට ඔබ අද දවසේ තරයේම අදිෂ්ඨාන කරගන්නට ඕන. හරියට මැරිලා ඉපදුනා වගේ, අලුතෙන්ම අද දවසේ ඉපදුනා වගේ හිතන්න පුරුදු වෙන්න. අර පරණ කෙලෙස් ගොඩත් එක්ක, පරණ
තරහා සිතුවිලි වෛර සිතුවිලිත් සමග ඉස්සරහට යන්න එපා. පරණ නොයෙක් විදියේ හිත්වල තිබ්බ කුඩු කේඩුකම් සමග ඉදිරියට යන්න එපා. ඔබ සිනහමස මුහුණින් ප්‍රබුද්ධ මනසකින් ශ්‍රද්ධාවෙන් පිරිගිය හදවතකින් අද දවසේ ඔබේ ජීවිතය ආරම්භ කරන්න. එය අපරාජිත ගමනක් වෙනවා. අන්නේ අපරාජිත ගමනට තමයි මේ උතුම් පරිස්කාරය, මේ උතුම් දහම් කරුණු සමුදාය ඔබට කියලා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා, ජීවිතයේ සුභම සුභව වැඩක් ආරම්භ කරන කෙනා, ජීවිතේ ලස්සන කරගන්න බලාපොරොත්තු වෙන කෙනා, මොනතරම් අතපසුවීම් වෙලා තිබුණත් ඒවා මඟහරවාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කෙනාගේ හදවතේ පැන නැගිය යුතු පළමු පුණ්‍ය ධාරාව තමයි, පළමු කුසල ධාරාව තමයි, පළමු සාන්තිකර කාරණය තමයි බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමක් සිතේ ඇතිකර ගැනීම. මා මේ කියා දෙන කරුණ ඔබ මේ වර්ෂය පුරාමට ජීවත් වෙලා නැවත දවසක මේ වගේ සිහිපත් කළ බලනකොට, මේ වගේ උදෑසන කාලයකදී ඔබට සිහිපත් වේවි. මා මේ වර්ෂය පුරාමට ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිහිය යොමු කරගෙන බුද්ධානුස්සති භාවනාවේ යෙදෙමින් කල්ගත කළා. එනිසා මට මේ වර්ෂයේ සැබවින්ම බොහෝම සැහැල්ලුවෙන් ගෙවිලා ගියා. වෙන කවරදාටත් වඩා කිසිම කරදරයක් බාධාවක් නැතුව, පීඩාවක් නැතුව ඉතාම හොඳින් ජීවිතය ගෙවිලා ගියා. මම මේ කරපු, මම මේ හිතපු විදියට අනුව නාචින්තයන්තෝ පුරිසෝ විශේෂ මධිගච්ඡති කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. සිතන් නැති කෙනා ජීවිතේ විශේෂයක් ලබන්නේ නැහැ. එනිසා දැන් ඔබ හිතන්න, ලස්සන වෙනවා ජීවිතය මේ විදියට හිතුවහම. කොහොමද ඉතිපිසෝ භගවා රහං, මා සරණ ගිය ශාස්ත්‍රෝන් වහන්සේ සැබවින්ම හැම පාප මලයක්ම දුරු කරා. ඒ හදවතේ ඉරිසියාව තිබුණේ නැහැ, මසුරුකම තිබුණේ නැහැ. ඒ හදවත කියන්නේ පුදුමාකාර මුදිතාබර හදවතක්. භාග්‍යවතුන් වහන්සේ හැම දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා. දුගී පැලට රජ මැදුරට එකසේ පිණ්ඩපාතේ වැඩම කළා. දුගියාට වගේම රජතුමාටත් එකසේම මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කළා. මම රජකුලයෙන් නික්මිලා පැවිදි වුණා, මම චක්‍රවර්ති ඔටුන්නේමි රජකුමාරයෙක් කියලා කිසිදාක මාන්නක්කාර හැඟීමක් ඇති කරගත්තේ නැහැ. ඒ වගේම තව කෙනෙකුගේ හිත රිදෙන විදියේ, හිත ඇලෙන විදියේ කිසිම වචනයක් කතා කළේ නැහැ. හැම දෙනාගේ හදවත් පිනෙන් පිරී යනවා ඒ බුදුරජාණන් වහන්සේ දකිනකොට. අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වරය ඇහෙනකොට හදවත තවත් නිවිලා යනවා. දෙනෝ දාහකගේ ජීවිත සුවපත් කළා ඒ මහාවීර මුනි රජාණන් වහන්සේ. ඔබ අන්න එහෙම සිහිපත් කරන්න. එතකොට ඔබේ හදවත පිනෙන් පිරී යනවා, ප්‍රබුද්ධ මනසක් ඇති වෙනවා, නිවිගේ හිතක් ඇති වෙනවා, සිනහ මුසු මූණෙන් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්. එන ඕනෑම අභියෝගයක් නොහඬා නොවැළපී දරාගැනීමේ ශක්තිය ඇති වෙනවා. අපි හැම දෙනාටම මේ යුගයේ අවශ්‍ය වන්නේ දරාගැනීමේ ශක්තිය. ඉවසන සුළු බව, කලබල නොවි ප්‍රශ්න ගැටළු හඳුනාගෙන ඉතාම සුපරීක්ෂාකාරීව පිළිතුරු හොයාගෙන ඒවායින් පරාජයට පත් නොවි ජීවත් වීමයි වැදගත් වන්නේ. ඒ උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මිහිරි අවවාද සිද්ධ කොට වදාළේ. සැබවින්ම පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ පරලොව පමණක්ම ඉලක්ක කරගත්ත ධර්මයක් නෙමෙයි. නොදන්නා ඇත්තෝ තමයි හිතන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය පරලොව පමණක් ඉලක්ක කරගත්ත ධර්මයක් කියලා. ඒක මුළුමනින්ම වැරදි ප්‍රකාශයක්. තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශාන්තිය පළමු කොට ලබා දෙන්නේ මේ ජීවිතයට, මේ අද දවසේ මේ මොහොතට සතුට උපදවා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධම වදාළේ. එනිසා මේ මොහොතේ සතුටෙන් ඉන්න බැරි කෙනාට, මේ මොහොතේ සතුට උපදවා ගන්නා ක්‍රමය දන්නේති කෙනාට අනාගතයේ මරණින් මත්තේ සතුටක් ලබන්න ලැබෙන්නේ නැහැ. එනිසා මේ මොහොතේ සතුටෙන් ඉන්න නම් කෙනෙකුගේ ජීවිතයේ තිබිය යුතු සුදුසුකම් තමයි මේ විදිහට මා ඔබට කියලා දෙන්නේ. කුමක්ද? බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ඔබ හිතන්න ඕන, මට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැනි ශාස්ත්‍රූවරයෙක් මුණ ගැසුණා. ඒ බඳු අසිරිමත් ගුණ ධරණ මහාවීර උතුමන් වහන්සේ නමක් මුණ ගැසුණා. පින්වතුනේ, ජීවිතයට මොනවා තිබුණත් වැඩක් නැහැනේ පිරිසිදු සම්මා දිට්ඨියක් නැත්නම්. ජීවිතයට මොන සැප සම්පත තිබුණත් වැඩක් නැහැනේ ජීවිතය අවසන් කරන මොහොතේ සතුටින් ඒ ජීවිතේ නිමා කරන්න බැරි නම්. ජීවිතයට මොනවා තිබුණත් පළක් තියෙනවද? ප්‍රශ්න ඉදිරියේ, ගැටලු ඉදිරියේ හඬා වැටි විලාප තබමින් ජීවිතයට මුහුණ දෙනවා නම්,
මේ උතුම් දහම ඔබට දේශනා කරන්නේ නොහඬා නොවැළපී හැමදාම සිනහ මුසුමුණින් සතුටින් ඉන්න. ජීවිතයේ ඕනෑම අසමතුලිත අස්ථාවර භාවයක් ඉදිරියේ අනපේක්ෂිත සිදුවීමක් ඉදිරියේ වුණත් නොහඬා නොවැළපී අභීතව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් නම් ආන්නයා මේ මහ පොළොව මත ජීවත් වන උදාර පුරුෂයෙක් කියලයි භාග්‍යවතුන් වහන්සේ බදාලේ. එනිසා ඔබත් උදාර පුරුෂයෙක් වෙන්න, උදාර කාන්තාවක් වෙන්න, පිවිතුරු හැඟීම් වලින් සිත පිරීගිය දරුවෙක් වෙන්න, තරුණයෙක් තරුණියක් වෙන්න මෙන්න මේ කරුණ ජීවිතයේ තිබිය යුතුමයි. නැත්නම් කොච්චර ලස්සනට ඇඳත්, දතකට මැදගෙන හිටියත්, නොඑක් විදිහේ විසිතුරු වර්ණ වලින් ශරීරය තවරගෙන හිටියත්, කොයි විදිහට කෙස් රැවුල් ආදිය කපා පිරිමැද තිබුණත් පලක් වන්නේ නැ මේ පිවිතුරු හැඟීම් හදවතේ නැත්නම්. එනිසා හදවත ලස්සන වෙනකොට මුහුණේ පැහැය ලස්සන වෙනවා. හදවත ලස්සන වෙනකොට අව්‍යාජ වූ සිනහාවක් ඔබේ මුවඟට නැගෙනවා. ඔබේ හදවත පිම්බර සිතුවිලි වලින් පිරී යනකොට ඔබ හිතන හිතන යහපත් සෑම දෙයක්ම සාර්ථක වෙනවා. දෙවියන්ගේ පිහිට ලැබෙනවා, උපකාරය ලැබෙනවා, අනතුරු කරදර බාධක මගහැරිලා යනවා, ජීවිතය හැම පැත්තෙන්ම සුවපත් වෙනවාමයි මේ විදියට ඔබේ හදවත පිනෙන් පුරවා ගන්නකොට. ඉතින් එනිසා අද වගේ දවසක උදෑසන කාලේ එහෙම සිහිපත් කරන්න, මා සරණ ගියේ එසේ මෙසේ ශාස්ත්‍රවරයෙක් නෙමෙයි, තුන් ලෝකයක් දිනු මිනිසුන්ට අනුශාසනා කළ, දෙවියන්ට නොවරදින අනුශාසනාව සිද්ධ කළ, බ්‍රහ්ම රාජවරුන්ට පවා නොවරදින අනුශාසනාව සිද්ධ කළ ආශ්චර්යමත් මුනිවරයෙක්මයි මම සරණ ගියේ. ඒ උතුමන් වහන්සේගේ ශාන්තිය, ආශිර්වාදේ, අනුග්‍රහය, පිහිට, උපකාරය අද පවා මා හදවතට දැනෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ අවිද්‍යා අන්ධකාරයේ නැත මිදුණා. ලෝකේ බොහෝ දෙනා අවබෝධයට, ආලෝකයට කැමති, කිසිම තැනක මුලා වෙන්න කැමති නැහැ. හැම කරුණක්ම හරිහැටි තේරුම් ගැනීමේ බලාපොරොත්තුව හැම හදවතකම තියෙනවා. සියලු කාරණා පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න කෙනෙකුට ලැබෙනවා නම් හැම දෙනා මේ ගැන කැමති. කිසිවෙක් කැමති වන්නේ නැහැ මුලාවටපත් වෙන්න, රැවටෙන්න කැමති වන්නේ නැහැ. හැබැයි ඔබ මුලාවටපත් නොවි නොරැවටි බොහෝ දේවල් ජීවිතයේ පිළිබඳව දැනගන්න කැමති නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. කුමක්ද සම්මා සම්බුද්ධයි කියන්නේ? සියලු ලෝකේ අවබෝධ කළා. අපට අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ, දැන් හිතන්න දෙයක් නැහැ. අසවල් දේ කොහොමද, අසවල් දේ කෙසේද සිද්ධවන්නේ කියලා ඔබ ඔබේ හදවතේ මින් මත්තට විතර්ක ඇති කරන්න එපා. බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කරගෙන ඔබට දේශනා කළා. ඒ සියල්ල අවබෝධ කරන මාර්ගය ඔබ සද්ධාවෙන් යුක්තව නිහතමානීව ඒ මාර්ගය පිළිගන්න. යාවතකං ඤෙය්‍යං තාවතකං ඥානං ඥාන පරියත්තකං ඤෙය්‍යං ඤෙය්‍ය පරියත්තකං ඥානං. ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. චතුරාර්ය සත්‍ය නම් වූ පරම සත්‍ය අවබෝධ කළා. පින්වත්නි, ලෝකේ සත්‍යයන් දෙකක් නෑ, තුනක් නෑ, හතරක් නෑ, එකම සත්‍යයයි තියෙන්නේ. ඒකං හි සච්ඡං න ဒුතිය මත්ථි යස්මින් පජානෝ විවදේ පජානං. බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝකේ තියෙන එකම සත්‍ය තමයි චතුරාර්ය සත්‍යය. ඒ සත්‍යය අවබෝධ කළා නම් යමෙකු යම් කෙනෙකුගේ හදවතින් ඒ අවබෝධය තුළ එයා පුදුමාකාර ආලෝකයකටපත් වෙනවා, අන්ධකාරයෙන් අත මිදෙනවා. එයාගේ ජීවිතය හිරු දහහක් හඳ දහහක් පෑවුවාට වඩා ප්‍රභාස්වර හද මඩලක් ඇති ජීවිතයක්. එනිසා ඔබ සරණ ගිය, ඔබ නමෝ තස්ස භගවතු අරහතෝ කියලා වන්දනා කරපු, බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය බුදුරජාණන් වහන්සේ හාත්පසින් ජීවිත අවබෝධය ලැබූ, කිසිම තැනක නොපැටළුණ මහ ප්‍රඥාවක් හිමි උතුමන් වහන්සේ, ආන්න එහෙම ඔබ සිහි කරන අද වගේ දවසක, එහෙම සිහි කරනකොට ඔබේ හිතේ මහා පුදුමාකාර පින් උල්පතක් පෑදෙනවා. ඒ පින් උල්පත තුළින් ඔබ මේ ජීවිතයේ මින් ඉදිරියට කිසිදාක මුලා වෙන්නේ නැහැ, කාටවත් රැවටෙන්නේ නැහැ, කිසි කෙනෙකුගේ අමිහිරි වදන්වලට ඔබ වසඟවන්නේ නැහැ, කිසි කෙනෙකුගේ මායා සාටහියයන්ට ඔබ මුලාවට පත්වන්නේ නැහැ. අපි සංසාරේ ජාති ජාතිත් කොච්චර නම් රැවටිලා තියෙනවද, කොච්චර නම් මුලාවට පත් වෙලා තියෙනවද, ඒ රැවටීම් මුලාවට පත්වීම නිසා අපි කොච්චර හිත් වේදනා වින්දද.
හැබැයි යලි කිසිදාක නොරැවටෙන විදිහේ මාවතක් ඔබට මුණ ගැසුනේ නැහැ. එනිසායි ඔබ නැවත නැවත රැවටුනේ, නැවත නැවත මුලාවටපත් උනේ. එනිසා අද වගේ දවසක මෙහෙම හිතුවොත් ඔබ යලි කිසිදාක රැවටෙන්නේ නැහැ. ඔබව රවට්ටන්න මේ ලෝකේ කාටවත්ම බෑ. එනිසා නොරැවටෙන කෙනෙක් වෙන්න, සත්‍ය අවබෝධය ලැබූ කෙනෙක් වෙන්න නම් ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා මේ උදෑසන කාලයේ ප්‍රබුද්ධ මනසකින් මිහිරි සිතකින් සිහිපත් කරන්න. ඊළඟට ඔබ සිහිපත් කරන්න මා සරණ ගිය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිසිදු ජීවිතයක් ගත කළ කෙනෙක්. පින්වත්නි, ජීවිතයක් පිරිසිදු වෙන්නේ මේ ශරීරය පිරිසිදු කිරීම පමණකින්ම නෙමෙයි. ශරීරය පිරිසිදු කිරීම පමණකින් මේ ගත පිරිසිදු වෙනවා. ගතයේ දැකුම් කළු භාවය ඇති වෙනවා, වර්ණවත් භාවය ඇති වෙනවා. එයත් අවශ්‍යයි කෙනෙකුගේ ජීවිතයේ. හැබැයි වඩාත්ම වැදගත් වන්නේ මානසික වර්ණයේවත් මානසික අලංකාරය. සිතේ ලස්සනයි වැදගත්ම වන්නේ. හිතේ ලස්සන වැඩි වෙන්න වැඩි වෙන්න රූපේ ලස්සන වැඩි වෙනවා. හිතේ අලංකාරයේ වැඩි වෙන්න වැඩි වෙන්න හිත ලස්සන වෙලා දැකුම් කළු වෙනවා. කෙනෙකුගේ මනස ප්‍රභාස්වර වෙන්නට නම්, කෙනෙකුගේ ජීවිතය ලස්සන වෙන්නට නම් පිරිසිදු ඇවතුම් පැවතුම් සමුදායක් තිබිය යුතුයි. එයාගේ හැසිරීම, කාය කර්ම, වචී කර්ම ලස්සන වෙන්නට ඕන. මිහිරි වචන කතා කරන්න පුරුදු වෙන්න. බුදුරජාණන් වහන්සේ මිහිරි වචන කතා කළා, ලස්සන වචන කතා කළා, පුප්ප භානි, මදු භානි වචන කතා කළා, මල් වගේ, මී පැණි වගේ වචන. කෙනෙකුගේ හදවතකට ඒ වචනය ඇහෙනකොට හරීම ප්‍රේමණීයයි, හරීම ආදරණීයයි, හරීම මිහිරි. ඒ වදන තුළ හදවත් දහස් ගණනින් නිවිලා යනවා. ඒ වදන තුළ හදවත් තුළ දුක්ගිනි වේදනා අමතක වෙලා යනවා. පුදුමාකාර ජීවිතයට ශාන්තියක් උදා වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ වචනය තුළ. ඇයි එහෙම සිද්ධවන්නේ? ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා චරණ සම්පන්න ගුණ බලයෙන් යුක්ත නිසා. පිරිසිදු චරණයක්, පිරිසිදු ආජීවයක් ඒ උතුමන් වහන්සේට තිබුණා. පිරිසිදු ඇවතුම් පැවතුම් සමුදායක් ඒ උතුමන් වහන්සේට තිබුණා. ඒ උතුමන් වහන්සේගේ පාරිශුද්ධ ජීවිතයෙන් ඔබත් ආශිර්වාදය ලබාගෙන මේ මොහොතේ පටන් අදිෂ්ඨාන කරන්න. මම අද පටන් මියෙන තුරාවට කාගේවත් හිතක් රිදෙන වචනයක් කතා කරන්නේ නැහැ. යාසා වාචා කන්න සුකා හදයංගමා පේමනීයා පෝරී බහුජන කන්තා බහුජන මනාපා කියලා බදාරන්නේ. ආන් එහෙම වචන කතා කරන්න. ඒ වචනය සත්‍යවාදී විය යුතුයි, මිහිරි විය යුතුයි. කිසිවෙක් විවේචනය කරන, කිසිවෙක් හෙලාතලා කතා කරන වචන වලට ඔබේ කට විවර කරන්න එපා. කිසිම කෙනෙකුට අපහාස උපහාස කරන්න එපා. හැම දෙනාගේම ජීවිතවල ගුණ තියෙනවා. කාගේ කාගෙන් ජීවිතවල ගුණ ධර්ම පිහිටලා තියෙනවා. එනිසා අපි පුද්ගලයන් එක මේ සමාජ ජීවත් වෙද්දී අම්මා තාත්තා දුව දරුවෝ අපි එකට ඇසුරු කරන බොහෝ පිරිසක් ඉන්නවානේ. ඒ අයත් එක්ක ජීවත් වෙද්දී ඉතාම වැදගත් වෙන්නේ ඒ හැම දෙනාගේම ජීවිතවල තියෙන ගුණයක් දකින්න පුරුදු වෙන්න. බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවක වූ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ වදාරනවා, මම මේ ලෝකේ කිසිම කෙනෙකුගේ නුගුණයක් දකින්නේ නැහැ. මම බලන්නේම ඕනෑම කෙනෙකුගේ තියෙනවා පුංචි හරි ගුණයක්. අන්නේ ගුණය දකින්න. මේ ලෝකේ කොච්චර වැරදි වැඩ කරන අය හිටියත් හොඳට විමසලා බලද්දී එයත් අංගේ ජීවිතවල පුංචි හරි හොඳ ගුණයක් තියෙනවා. එනිසා ඔබ පුරුදු වෙන්නට ඕන ඒ හොඳ ගුණය දිහා බලලා සිත පහදවා ගන්න. නැත්නම් ඔබට හැමදාම තරහෙන් ඉන්න වෙන්නේ, ඔබට හැමදාම මානසික ගැටීමෙන් ඉන්න වෙන්නේ. එනිසා කාගේවත් තියෙන නරක දිහා, අඩුපාඩු දිහා බලබලා මනසින් විඳවා විඳවා ඉන්නවට වඩා හොඳ නැද්ද? සැබවින්ම කෙනෙකුගේ ජීවිතයේ තියෙන හොඳ ගුණයක් දිහා බලලා සතුටු වෙලා ජීවත් වෙන එක. ඉතින් එනිසා යහපත් ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා නම් අන් අයගේ ජීවිතවල තියෙන ලස්සන ගුණ දිහා බලලා ඔබ හිතේ සතුටක් ඇති කරගන්න. ඔබට මේ ජීවිතයේ මුණ ගැහෙනු යමෙක් වේ නම් යටත් පිරිසෙන්නේ පුද්ගලයා ඔබට පළමු කොට සිනහවකින් හෝ සලකලා තියෙනවනේ. මිහිරි වචනයක් හෝ ඔබට කතා කරලා ඇතිනේ, පුංචි හරි උපකාරයක් සිද්ධ කරලා ඇතිනේ. එනිසා අන්නේ ගුණය සිහි කරන්න පුළුවන් නම් ඔබට පුළුවන් කිසිම මානසික ගැටීමකින් තොරව ලස්සනට සැනසෙලිදායක හිතකින් ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ, නසෝ භික්කවේ සත්තෝ සුලභ රූපෝ යෝ න මාතා භූත පුබ්බෝ යෝ න පිතා භූත පුබ්බෝ කියලා. මහණෙනි, මේ අනාදිමත් සසර දෙස බලද්දී නුඹගේ මව නොවිච්ච, නුඹගේ පියා නොවිච්ච කිසිම කෙනෙක් මේ සත්ව ප්‍රජාව තුළ, සමස්ත සත්ව ප්‍රජාව තුළ මුණ ගැසෙන්නේ නැහැ කියලා.
මිනිසුන් තුල දෙවියන් තුල බ්‍රහ්මයන් තුල ඒ වගේම සතර අපාගත සත්වයන් ඇතුළු හැම සත්වයෙක් තුලම බැලුවහම සමස්ත සත්ව ප්‍රජාව තුල අපේ අම්මා නොවිච්ච කෙනෙක් අම්මා වෙලා කිරි නොපවපු කෙනෙක් තාත්තා වෙලා අපව පෝෂණය නොකරපු කෙනෙක් අපට මුණ ගැහෙන්නේ නැහැ. එනිසා එහෙම හිතුවම අපිට පුළුවන්නේ හැම කෙනා පිළිබඳවම කරුණාබර හැඟීමක් ඇති කරගන්න. මේ ඇත්ත කවදා හෝ දවසක මගේ අම්මා වෙලා සංසාරේ මාව බිහි කරලා මට කිරිපොවලා මාව උස්මහත් කරලා තියෙනවා. මේ ඇත්ත කවදා හෝ දවසක මගේ තාත්තා වෙලා සංසාරේ මහා දුක් විඳලා මාව පෝෂණය කරලා තියෙනවා. ආන් එහෙම හිතන්න කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. ඉතින් එනිසා එහෙම හිතුවහම අපිට පුළුවන්නේ කිසිම මානසික ගැටීමක් නැතිව හැමෝත් එක්කම සමගියෙන් ජීවත් සමගියෙන් ජීවත් වීමේ වටිනාකම ලෝකෙට කියා දුන්නේ අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ. එනිසා මේ උතුමන් වහන්සේගේ පාරිශුද්ධ ජීවිතය ගැන ආශ්චර්යමත් ගුණ මිහිර ගැන අප්‍රමාණ සතුටකටපත් වෙලා මේ වෙලාවේ හදවත පිරිසුදු කරගන්න බුදුරජාණන් වහන්සේ ගැන එහෙම කල්පනා කරනකොට ඔබේ හද මැදුරෙන් පුණ්‍ය අමා ධාරාවක් ගලාගෙන ඇවිල්ලා ජීවිතයේ සුවපත් වෙන යටි අද වගේ දවසක නිදහසේ අත්විඳින්න. ඒ වගේම ජීවිතයේ ප්‍රශ්නයකට මුහුණ දෙද්දී කවදාකවත් කලබලකාරී වෙන්න එපා. ඔබ හොඳට බලන්න ඇයි මේ ප්‍රශ්නය මේ ගැටලුව මගේ ජීවිතයට ආවේ? ඇයි මේ ගැටලුව එන්නේ? මම මගේ පැත්තෙන් නිවැරදි වෙනවා කියලා හිතනකොට බොහෝ ප්‍රශ්න ගැටලු අවම වෙලා යනවා. එනිසා ජීවිතේ ලස්සනට ගත කරගන්නනේ හැමදාම හැම කෙනාම බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අද වගේ දවසක බොහෝ දෙනාගේ ප්‍රාර්ථනාව වෙන්නේ අනේ මගේ ජීවිතේ ලස්සනට මේ වර්ෂය ගත කරගන්න ලැබේවා කියලානේ. එහෙම ගත කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව පනපවන්න නම් ඔබ හිතන්නට ඕන මම මේ ලෝකේ කවුරුත් සිනහා වෙලා කතා කරන්න කලින් මම පළමුවම සිනහා වෙලා කතා කරනවා. අන්න අය සිනහා වෙන්නට කලින් මට පුළුවන් වෙන්න ඕන හිනා වෙන්න. මම මගේ හදවත පෝසත් කරගන්නවා. සිනහවකින් ලෝකේ මිනිසුන්ට සංග්‍රහ කරන්න ප්‍රමාදයටපත් වෙන්න එපා. අව්‍යාජ සිනහවකින්, නිර්හංකාර සිනහවකින් මිනිසුන්ට සංග්‍රහ කරන්න. ඒකෙන් ඔබට මහා පිනක් පෑදෙනවා. හොඳ මිහිරි මුව මඩලකින් ප්‍රණීත ඇසකින් ප්‍රිය ඇසින් ලෝකයේ දෙස බලන්න කාදියාවත් රවා බලන්න එපා. අන්න එහෙම ජීවත් වුණොත් ඔබට මේ ජීවිතයම සුවදායක වෙනවා, සැබවින්ම ලස්සන වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ විදියට බුදු ගුණ සිහිපත් කළොතින් ඒ ශ්‍රාවකයාගේ හද මැදුර හරහා මහා පුණ්‍ය ධාරාවක් ගලාගෙන එනවා කියලා. නැමතත් තථාගතයන් වහන්සේ වදාරනවා ඉද භික්කවේ පුනච පරම් භික්කවේ අරිය ශාවකෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. නැමතත් ඔබ මේ ශාසනය තුල ශ්‍රී සද්ධර්මය ගැන මේ ඇහෙන බණපදය ගැන ඔබ හිතන්න කොච්චර නම් හදවත නිමෙනවද? ඔබේ තියෙන දහසකුත් දුක්ගිනි පීඩා අමතක වෙන හැටි ඔබම අත්විඳින්න. ඒ දහමේ ආශිරිය එහෙමයි. එනිසා මේ පිවිතුරු දහම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිතන්න පුළුවන් මිනිසුන්ටනේ. හිතන්න පුළුවන් නුවණක් තියෙන මිනිසු මේ දහම ජීවිතයට ගලපාගෙන මහා ධනවතුන් වුණා, මහා ගුණවතුන් වුණා, මහා බලවතුන් වුණා. හැබැයි ඒ ධනය තුළින්, ගුණය තුළින්, බලය තුළින් කිසිම කෙනෙක් පෙළුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අන්නේ බඳු ස්වාක්ඛාත දහමක් මේ ජීවිතය තුලදීම ප්‍රතිඵල මතු කරලා දෙනවා. තම ජීවිතයට පමුණුවා ගත්තාම හරියට සුපිපිසුවඳ මලක් වගේ ලස්සන හදවතකින් ජීවත් වෙන්න පුළුවන්. ඒ ප්‍රණීත ධර්මයෙන් අන්නයට සංග්‍රහ කරන්න පුළුවන්. ඔබ පළමු කොට දහමේ පිහිටලා ඔබේ සහෘදයා මේ දහමේ පිහිටවන්න, ඔබේ සහෘදයාට මේ දහමේ වටිනාකම කියලා දෙන්න, මුවින් ඔබේ මුව විවර කරලා බුදු ගුණ, ධම් ගුණ ලෝකෙට කියන්න මේ අද වගේ දවසක ඔබ අදිෂ්ඨ පිහිටුවා ගන්න. ඔබේ ගිහි ජීවිතේ, ඔබේ පැවිදි ජීවිතේ එතකොට ඉතාම ලස්සන වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පුනච්ච පරං භික්කවේ අරිය ශාවකෝ සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. නැවතත් මේ ආශ්චර්යමත් ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මහා සංඝ රත්නය ගැන නොසෙල් වෙන චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන ජීවත් වෙනවා. නොසෙල් වෙන චිත්ත ප්‍රසාදයක්. ඒ කියන්නේ මහා සංඝ රත්නය මේ ලෝකේ සැබවින්ම ආශිර්වාදයක්. දැන් බලන්න මේ මොහොතේ මහා සංඝ රත්නය නොහිටියා නම් මේ මිහිරි බණපදය ඔබට ඇහෙනවද? ඔබට ඇසෙන්නේ නැහැ. එනිසා තාම මේ මහ පොළවේ සිල් ආරක්ෂා කරන, ගුණ ආරක්ෂා කරන, භාවනා කරන සිල්වත් මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා. කිසිදාක මහා සංඝරත්නයේ දොස් කියන්න එපා. ඔබට මෙච්චර කාලයක් බැරි වුණා නම් සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේ කෙනෙක් බැහැ දැකලා සිරිප් ඒ ස්වාමින් වහන්සේගේ පාපියුම් වන්දනා කළ බණපදයක් අහන්න. ඔබ මේ වර්ෂයේ කෙසේ හෝ අවස්ථාව හදාගන්න ඒ ස්වාමින් වහන්සේ බැහැ දැකලා බණපදයක් අහන්න. ඒ වගේම ඔබ මෙච්චර කාලයක් හරියට දාන වේලක් පූජා
කරලා නැත්නම් මේ ජීවිතය අද දවසේ අදිෂ්ඨාන කරන්න කොහොම හරි මේ වර්ෂය ගත වෙන්න කලින් මම දන් වේලක් පෝජා කරනවා. ඔබ හිතන්න කොහොම හරි මම අද දවසේ මේ මහා සංඝ රත්නයේ ඇසුර ලැබමින් සැනසෙනවා වගේ මගේ ජීවිතේම සංඝ රත්නයේ ඇසුර මම ලබනවා. සංඝ ගුණ සිහි කරන්න සුපටිපන්නයි උජුපටිපන්නයි අප්‍රමාණ පින් වැඩෙනවා. හදවත පිනෙන් පිරී යන්නට නම් සංඝ රුවනේ ගුණ හැමදාම සිහිපත් කරන්න. ඔබ අහලා තියෙනවානේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කළොත් ධර්මයේ ගුණ සිහි කළොත් සංඝ රත්නයේ ගුණ සිහි කළොත් බයක් තැති ගැනීමක් සංවේගයක් කෙනෙකුගේ හදවතට ඇතිවන්නේ නැහැ කියලා ඒ සත්‍යය ඔබම අත්විඳින්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පුනච්ච පරම් භික්කවේ අරිය ශාවකෝ අරියකන්තේ කරියකන්තේන සීලේන සමන්නාගතෝ. ඊළඟට පින් උතුරන පින් වැඩෙන ඊළඟ පින් ගඟුල තමයි පිරිසිදු සීලයක පිහිටීම. පින්වතුනි ජීවිතයේ සැනසීම බලාපොරොත්තු වෙන්නේ අද වගේ දවසක මේ බණපදයට සවන් දෙන්නේ. එනිසා ඔබව රැවටීමේ ඔබව මුලා කිරීමේ කිසිම අයිතියක් මහා සංඝරත්නයේ ලෙස අපට නැහැනේ. සත්‍ය ප්‍රකාශ කළ යුතුමයි. එනිසා ජීවිතයේ සැනසීමක් ඕනේ නම් ඔබ අද පටන් පිරිසිදු පංචශීලයක පිහිටන්න. ඔබේ ජීවිතයේ පෙර වැරදි සිද්ධ වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ දේවල් දැන් අමතක කරලා ඔබ අද පටන් පිරිසිදු සීලයක පිහිටන්න. මොනම හේතුවක් නිසාවත් පිරිසිදු සීලය කඩා ගන්න එපා. ඔබටම වැටහෙයි ඔබ මේ වර්ෂය පුරාවට පිරිසිදු සීලය ආරක්ෂා කරගත්තොත් මම පුරා වර්ෂයක් පිරිසිදු සිල් ආරක්ෂා කළා. මම මහා ධනවති ගුණවති බලවති මගේ හදවතේ අප්‍රමාණ බලයක් දැන් එකතු වුණා කියලා ඔබට වැටහෙයි. එනිසා ඔබ අභිමානමත් පුරුෂයෙක් වන්නට නම් අභිමානමත් කාන්තාවක් වන්නට නම් ජීවිතයේ කිසිම තැනක මංකු නොවි ඉදිරියට යන්න නම් එන හැම අභියෝගයකටම නොසෙල්වී මුහුණ දෙන්නට නම් සීලයක පිහිටීම ඒකාන්තයෙන් අවශ්‍යයි. එනිසා අද වගේ දවසක මම මහා සංඝරත්නයේ වශයෙන් සිහිපත් කරනවා මේ සීලේ ආශ්චර්ය බලය අත්විඳින්න. මේ සිල් රැකීම කියලා කියන්නේ නොහැකියාව මතු කිරීමක් නෙමෙයි, හැකියාව මතු කිරීමක්මයි. ලෝකයක් ප්‍රාණඝාතයෙන් හොරකමින් බොරුවෙන් ජීවත් වෙද්දී මට පුළුවන්කම ලැබුණ එසේ නොවේ ජීවත් වෙන්න කියන මේ අභිමානී වටිනාකම මැරෙන මොහොතේ දහස් ගුණයකින් බලවත්ව දැනෙනවා. ඉතින් එනිසා සිහිපත් කරන්න වටිනවා මම සිල්වත් කෙනෙක් වෙනවා කියලා අද දවසේ. මෙන්න මේ කරුණු හතර යමෙකුගේ හදමැදුරේ තිබේ නම් ඔහු සැබවින්ම ජයග්‍රහණය කරා සැනසීම කරා මෙලොව දියුණුව කරා පළමු කොට යන කෙනෙක් දෙවනුව එයා පරලොව දියුණුවත් ලබනවා. මොනවද ඒ කරුණු හතර? බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්ත වීම, දෙවනුව ශ්‍රී සද්ධර්මය ගැන නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්ත වීම, තෙවනුව මහ සංඝරත්නය ගැන නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්ත වීම, හතරවනුව පිරිසිදු සීලයක පිහිටීම. ඉතින් නව වර්ෂයක් ව්‍යවහාර වශයෙන් පැමිණෙන මොහොතේදී මේ කරුණු මම සිහිපත් කළේ ඔබේ ජීවිතයට ආශිර්වාදයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන්. ඒ වගේම මේ මොහොතේ මේ බණ කතාව හමාර කරන්න පෙර ආතුව මම සිහිපත් කරනවා අද දවසේ ඔබ උදෑසන කාලේ පිරිසිදු මල් ටිකක් නෙලාගෙන ඇවිල්ලා ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස තැන්පත් කරලා ප්‍රණීත පැන් එකක් පූජා කරලා පහනක් දල්වලා සුවඳ කූරක් දල්වලා ඉන් අනතුරු ඔබේ නිවසේ ඔබ සකස් කරගන්නා ආහාර කොටසින් ටිකක් ඒ භාග්‍යවතුන් වහන්සේට දානේ පිණිස වේවා කියලා අද උදෑසන කාලේ පූජා කරන්න. පූජා කරලා බුදුගුණ සජ්ජායනා කරලා පසඟ පිහිටවල වන්දනා කරලා මේ කාරණා අදිෂ්ඨාන කරගන්න හිතේ මම අද පටන් බුදුගුණ සිහි කරනවා, දම් ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා. ජීවිතේ මම කිසිම තැනක වෛර කරන්නාට පෙරලා වෛර කරන්නේ නැහැ. එකට එක කරන්නේ නැහැ. මං කාගෙත් එක්වත් ගැටෙන්නේ නැහැ. මම පළමු කොට ලෝකයට hina musu මුහුණින් සලකනවා. මම කාගෙත් එක්කවත් බද්ධ වෛර හදාගන්නේ නැහැ. පෙර මට කරපු දේවල් සිහිපත් කර කර මම වෛර කරන්න යන්නේ නැහැ. ලෝකේ කවුරු මට කොහොම කළා තිබුණත් කමක් නැහැ. මම මගේ ජීවිතයෙන් හැම දිනාටම සාන්තිය ලබා දෙනවා. අද ඉඳන් මම සත්පුරුෂයෙක් හැටියට මේ මහ පොළවේ ජීවත් වෙනවා. ණය නැති කෙනෙක් හැටියට මම මේ මහ පොළවේ ජීවත් වෙනවා. මගේ මෞතුමිය පෙව් රන් කිරිවලට ණය නැතිව මම ජීවිතය අවසන් කරන්න මගේ ජීවිතය හසුරුවා ගන්නවා. මගේ පියතුමා උස් මහත් කරපු ඒ ණය නැතිවන විදිහට මම ජීවිතයේ තෙරුවන් සරණ පිහිටා කටයුතු කරනවා කියලා ඔබ හිතන්න. ඒ වගේම හැමදාම නිදා ගන්න කලින් මල් දෝතක් නෙලාගෙන ඇවිල්ලා බුදු සිරිපා අභියස පූජා කරන්න. පූජා කරලා බුද්ධ වන්දනාවක් කරලා කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරලා දෙවියන්ට පින් දීලා
ඔබ නින්දට යන සුවදායක නින්දක් ලැබෙයි. මේ පුරුද්ද හැමදාම තියාගන්න. ඒ වගේම ඔබේ ජීවිතයට යම්බඳු ගැටලුවක් මානසික ආතතියක් පීඩාවක් ආවොතින් ඔබ දෑස පියාගෙන හෝ දෑස විවර කරගෙන ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියලා සිහිපත් කරන්න. ඒ ආශිර්වාදය සැබවින්ම ඔබට මහා මෙරක් වගේ පිහිට වෙනවා. පින්වතුනි, ආන්නේ විදියට ජීවිතය ලස්සන කරගන්නයි අද වගේ දවසක මා ඔබට මේ මඟ පෙන්වීම මේ විදියට සිද්ධ කළේ. අපේ ජීවිතවලට සත්‍ය වශයෙන් කතා කළෝතින් තව බොහෝ කාලයක් මහ පොළවේ ජීවත් වෙන්න නෑනේ. තව නොබෝ කාලකින් අපි ජීවිතවලින් සමුගන්නවනේ. ඒ ඇත්තත් අපි පිළිගන්නට ඕනනේ. එනිසා සත්‍ය වසන් කරලා ලබන සතුටක් නෑනේ ලෝකේ. සත්‍ය රසය තමයි උසස්ම රසය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් එනිසා සත්‍ය රසයෙන් සුවපත් වෙන්නට නම්, සත්‍ය රසයේ රස ලබන්නට නම්, සත්‍ය රසයේ ඇති මිහිර විඳින්නට නම් ඔබ සැබවින්ම සත්‍යවාදී කෙනෙක් වෙන්න. එයයි මට මේ වෙලාවේ සිහිපත් කරන්න උවමනාම කරපු කාරණය. ලෝකේ අද වෙනකොට බොහෝ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා නම් ඇති උනේ සත්‍යවාදී නොවීමත්, ඒ වගේම නොයිවසීමත්, ඒ වගේම වෛරය ද්වේෂය කියන මෙන්න මේ කාරණා සමුදාය නිසා. ඔබ ඔබේ ගිහි ජීවිතය තුළ ඔබ ස්වාමි දියණියක් වෙන්න පුළුවන්, ස්වාමියෙක් වෙන්න පුළුවන්, තුවෙක් වෙන්න පුළුවන්, පුතෙක් වෙන්න පුළුවන්. ඔබ ජීවත් වෙන පසුබිම තුළ ලස්සන වෙන්න නම් පළමුකොට ඔබ කතා කරන වචන සත්‍යවාදී වචන විය යුතුයි. එනිසා බොහෝ ප්‍රශ්න, බොහෝ ගැටලු ඇති වෙන්නේ ලෝකෙ මිනිස්සු බොරු කියන නිසා. ඔබ ඔබේ ස්වාමියාට කිසිදාක බොරු කියන්න එපා. ඔබ ඔබේ භාර්යාවට කිසිදාක බොරුවක් කියන්න එපා. ඔබේ දුවා දරුවන්ට බොරුවක් කියන්න එපා. හේතුව තමයි ඒ බොරුව තුළින් ප්‍රශ්න 1000ක් තමයි ඇති වෙන්න පුළුවන්. සත්‍යය කතා කළොත් බොහෝ ප්‍රශ්න විසඳිලා යනවා. ඒ වගේම තමයි ඔබ ගිහි ජීවිතය ගත කරන පිරිසක් හැටියට ජීවිතේ හැම වෙලාවකම ඔබේ පවුලේ සමාජිකයන් එක්ක එකතු වෙලා අඩුම මට්ටමින් සතියකට වතාවක්වත් ඔබේ ජීවිතේ, ඔබේ ගෙදර දොරේ වැඩ කටයුතු, ඒ වගේම දුවා දරුවන්ගේ වැඩ කටයුතු, ජීවිතේ තියෙන ප්‍රශ්න, මානසික පීඩා වගේ දේවල් තියෙනවා නම් මේ දේවල් සාකච්ඡා කරන්න. විවෘත මනසකින් ඔබේ භාර්යාව කුමක්ද කියන්නේ කියලා සවන් දෙන්න. ඔබේ ස්වාමියා කුමක්ද කියන්නේ කියලා සවන් දෙන්න. ඔබේ දරුව මොනවද මේ කියන්නේ කියලා පළමුකොට සවන් දෙන්න. එහෙම සවන් දීලා ඉන්න අනතුරේට සාධාරණ පිළිතුරක් ලබා දෙන්න තරම් ඔබ ගුණවත් වෙන්න. කිසිදාක ඔබ ආත්මార్థකාමී වෙන්න එපා. ඔබේ සැපේ ගැන විතරක් හිතන්න එපා. එහෙම වුණොත් මේ මිනිස් ලෝකේ අපට සතුටෙන් ජීවත් වෙන්න බෑනේ. එනිසායි මම මේ සිහිපත් කරලා දෙන්නේ හැම දිනාටම මේ අනුශාසනාව හරියට ජීවිතයට ගත්වතින් කිසිදාක වරදින්නේ නැහැ. ඊළඟ කාරණය තමයි ඔබ කිසිම මොහොතක තරංගයට යන්න එපා. ඔබේ හැකියාවේ පමණ ඔබ දැනගන්න. ඔබට ලැබෙන ආදායම ට අනුව වියදම ඔබ සකස් කරගන්න. ඒ ආදායම ඉක්මවා ගියපු වියදමක් කරන්න ගියොත් හැමදාම ඔබට ණය බරින් ඉන්න වෙනවානේ. එනිසා ණය ගන්නවා කියන එක සතුටට කාරණයක් කරගන්න එපා. පුළුවන් තරම් ණය නොගෙන ණය බරින් නිදහස් වෙලා ඉන්න බලන්න. ජීවිතේ අනන සුඛය ඇති කරගන්න. ඒකට කියනවා අනන සුඛය කියලා. මම ණය නැති කෙනෙක් නේ කියලා ඇතිවන සතුට. එනිසා ණය බරින් නිදහස් වෙලා ඔවුනවුන් අතර බොහොම සමගිය ඇති කරගෙන ලැබෙන දෙයින් ජීවත් වෙන්න පුරුදු වෙන්නත් ඕන. අප්පිච්ඡතා සන්තුෂ්ඨිතා කියන ගුණ දෙක අපි හැමෝටම එකසේම වැදගත්. අපට බොහෝමයක් මානසික ප්‍රශ්න ඇති වෙන්නේ, පීඩා ඇති වෙන්නේ ලද දෙයින් සතුටු වෙන්න බැරි නිසා. එනිසා ලැබෙන දෙයකින් සතුටු වෙන්න පුළුවන් මානසිකත්වේ පළමු කොට හදාගන්න. එහෙම නැත්නම් කොච්චර ලැබුණත් ඇති වෙන්නේ නැහැ. කොච්චර ලැබුණත් සෑහීමක් නැත්නම් කවද්ද ඔබ සතුටු වෙන්නේ? එනිසා ධනය තිබුණත් නොතිබුණත් සතුටින් ඉන්න නම් පොහොසත් හිතක්නේ අවශ්‍ය වෙන්නේ. පොහොසත් හිතක් ඇති වෙන්නට නම් ලැබෙන දෙයින් සතුටු වෙන්න. භික්ෂුවක් නම් තමන්ට ලැබෙන චීවරයෙන්, පිණ්ඩපාතයෙන්, සේනාසනයෙන්, ගිලම්පස ටිකෙන් සතුටු වෙන්නට ඕන. ගිහියෙක් නම් තමන්ට ලැබිලා තියෙන ආදායමෙන් සතුටු වෙලා ඊට සරිලන විදියට වියපැහැදම් සකස් කරගෙන නොලැබූ ආදායමක් ලැබීම පිණිස ධර්මානුකූලව උත්සාහවත් වෙන්නත් ඕන. එහෙම වුණාට පස්සේ යාට මෙලවත් හොඳයි, පරලවත් හොඳයි. ඒ වගේම අසරණයෙක්, දුගියෙක්, මගියෙක් ඔබ ඉදිරියට ආවොත් ඔබේ අතේ මිට යමක් තියෙනවා නම් නොමසුරුව දෙන්න තරම් පොහොසත් හදවතක් ඔබ ඇති කරගන්න. ඒ විදියට මේ ජීවිතේ ඉවසන්න පුළුවන් ගුණය, දරා ගන්න පුළුවන් ගුණය, කලබල නොවීමේ ගුණය,
සවන්දීමේ ගුණය ඒ වගේම කරුණා බර හදවත මුදිතා බර හදවත ඉතාම වැදගත් වෙනවා සිහිපත් කරනවා කෙටියෙන් ඔබේ ජීවිතය ලස්සන කරගන්න නම් කාටවත් ඉරිසියාකම් කරන්න එපා කාගේවත් දේවල් දැකලා මසුරුකම් කරන්න එපා පොසත් කෙනෙක් දැක්කොතින් භවභෝග සම්පත් යාන වාහන ගේ දොර සල්ලි හොඳට තියෙන කෙනෙක් දැක්කොතින් හිත ඇතුලෙන් අනේ සාදු සාදු කියලා හිතන්න මේ අත්ත සංසාරයේ පින් කරලා බොහෝ සැප සම්පත් ලැබලා තියෙනවා ආන්නේම හිතලා සැප සම්පත් විඳින අයගේ ජීවිත දිහා බලලා අනුමෝදම් වෙන්න කවදාවත් ඊර්ෂ්‍යාකම් කරන්න එපා පාඩුව ඔබටමයි ඒ වගේම අන් අයට ලාභ ලැබෙනකොට සත්කාර ලැබෙනකොට ප්‍රශංසා ලැබෙනකොට කීර්ති ഘോഷා ලැබෙනකොට කිසිදාක ඊර්ෂ්‍යා කරන්න එපා සාදු සාදු කියලා හිතන්න ආන්නේම හිතනකොට ඔබේ හදවත පෝසත් හදවතක් ඒ වගේම තමයි ඔබ සෑම උදෑසන කාලයකම අවදි වෙලා ඇඳෙන් නැගිටින්න කලින් මෙන්න මෙහෙම හිතන්න කොහොමද මම වෛර නැත්තෙක් වෙමි මම තරහා නැත්තෙක් වෙමි මම දුක් පීඩා නැත්තෙක් වෙමි මම සුවපත් වෙමි මාමෙන් සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා මෙන්න මෙහෙම මිනිත්තු පහක් ඒකාන්තයෙන් මෙනෙහි කරන්න මිනිත්තු පහක් මෙනෙහි කිරීම තුළින් අප්‍රමාණ පින් ගඟුලක් ඔබ හදවතේ උපදිනවා ඒ වගේම සිහිපත් කරන්න මා සරණ ගියේ තුන් ලොවක් දිනු බුදුරජාණන් වහන්සේ ඒ උතුමන් වහන්සේ අරහන් සම්මා සම්බුද්දයි ඒ මිහිරි ධර්මයේ ස්වාඝාතයි සංදිත්තිකයි ඒ සංඝ රත්නය සුපටිපන්නයි උජුපටිපන්නයි ඒ තෙරුවන් වහන්සේලාගේ ගුණ අනන්තයි කියලා සිහිපත් කරන්න ඇඳෙන් නැගිටින්න කලින් ඒ වගේම ඔබ සිහිපත් කරන්න මගේ ජීවිතයේ දවසින් දවස අස්තේ බලා යනවා මේ අවුරුද්දක් ලැබුවා කියන්නේ ව්‍යවහාර වශයෙන් තව ටිකක් මරණයට ලං වුණා කියන එකනේ ආයුෂය ගෙවිලා ගියා ශක්තිය හැකියාව අතේ පයේ වාරු ටිකක් අහිමි වුණා කියන එකේ ලකුණක්නේ එනිසා අනවශ්‍ය විදියේ ප්‍රමෝදයන් සැනකෙලි පැවැත්වීම් උත්සව පැවැත්වීම අවශ්‍ය නැහැ එවන් ඒව හිස් වැඩ ඒව බොරු වැඩ ඒ වගේ ලැබෙන සැනසීමක් නැහැ සැප සතුටක් ලබන්න ඔබේ පවුල සියලු දෙනා එකතු වෙලා කෑම වේලක් අනුභව කරලා වැරදි දේවල් නොකර සතුටු වෙන්න ඒක ඇති වරදක් නැහැ මම මේ දේශනා කරන්නේ අනවශ්‍ය දේවල් වලින් ලැබෙන ශාන්තියක් නැහැ ලෝකේ එනිසා අනවශ්‍ය වියදම් ඇති කරගන්න එපා හිස් වියදම් ඇති කරගන්න එපා ජීවිතේ මනාව හසුරුවා ගන්න ඊළඟට ඔබ සිහිපත් කරන්නට ඕන මගේ මේ ශරීරය කියන්නේ කෙසලොම් නියද සම්මස් නහර වලින් හැදිච්ච කුණප කොට්ටාස වලින් හැදිච්ච අසුබ ද්‍රේවල් වලින් පිරිච්ච ශරීරයක් මේ වගේ ශරීරයක් දරාගෙන මම නුගුණ පතුරවන්න හොඳ නැහැ වැරදි විදියට ජීවත් වෙන්නත් හොඳ නැහැ ලාමක දේවල් කරන්න හොඳ නැහැ මේ වගේ ශරීරයක් දරාගෙන ඉන්න මම යහපත් දේවල් කරන්නට ඕනේ මේ ශරීරයේ කිසි වටිනාකමක් නැහැනේ මරුණට පස්සේ මහා පොළවට පස් වෙලා යනවා ලෝකේ ඉන්න කොච්චර ලස්සනයි කියන කෙනෙක් වුණත් මැරිලා මොහොතක් යනකොට ලෝකේ කවුරුවත් කැමති නැහැ සිප වැළඳ ගන්නට මේ ශරීරයේ එකම කෙස් ගහකවත් කිසිම වටිනාකමක් නැහැ වටිනාකම තියෙන්නේ මේ ශරීරයේ මේ ජීවිතය ඇසුරු කරගෙන ಗುಣ ධර්ම සම්පූර්ණ කළොත් එහෙනම් ගුණයෙන් සිසිල් වූ හදවතක් ඇති කරගන්නයි මා ඔබට මේ සිහිපත් කරන්නේ මෙහෙම ජීවත් වුණොත් ඔබේ ජීවිතේ වරදින් නැහැ කියන එක දැන් ඔබටම තේරෙනවානේ දෙවියන්ගේ පිහිට ලැබෙනවා ආශිර්වාදය ලැබෙනවා දෙවියෝ ඔබව ආරක්ෂා කරනවා ඇයි ඔබව ආරක්ෂා කරන්නේ ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්න කෙනෙක් ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්න කෙනෙක් සංඝ රත්නයේ සරණ ගිහිල්ලා ඉන්න කෙනෙක් පිරිසුදු සීලයක් ඔබ ආරක්ෂා කරනවා උදේ දවල් හවස් කාලයේ ඒ බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් පූජා කරනවා ප්‍රතිපත්තියෙන් පූජා කරනවා බුදු ගුණ සිහි කරනවා මෛත්‍රිය වඩනවා එහෙම වෙනකොට මොන තරම් සුවපත් ජීවිතයක් ඔබට ලැබෙයිද ඉතින් මම ආශිර්වාද කරනවා ඒ සුවපත් ජීවිතය සැමකල්හි කිසිඳු අඩුවක් නැතිව මේ ව්‍යවහාර වර්ෂයේ පුරාමට පමණක් නෙමෙයි මැරෙන මොහොත දක්වා හැම දිනාටම අත්විඳ ගන්න ලැබේවා කියලා ඒ කාරුණික සිතවිල්ලෙන් බුදු ගුණ සිහිපත් කරලා මම දැන් ඔබට ආශිර්වාද කරනවා මේ ලැබුවා වූ ව්‍යවහාර වර්ෂය ඔබට සාන්තියෙන් පිරීගිය වර්ෂයක් වේවා කියලා පින්වතුනි මෙතෙන්දි කාරණයක් මා සිහිපත් කළ යුතුමයි අපේ සැබෑ නව වර්ෂයේ වන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච දවස. අපේ සැබෑ සැමරීම විය යුත්තේ වෙසක් පුන් පොහෝ දවස. නමුත් මේ ව්‍යවහාර වර්ෂයේ තුලත් ඔබ යම් ආරම්භයක් ගන්නවා නම් ජීවිතයට ඒ උදෙසාමයි මේ ආශිර්වාදය ඔබ හැම දෙනාට සෙතක් වේවා කියලා මම මේ විදිහට බුදු ගුණ සජ්ජායනා කරලා ආශිර්වාද කරනවා දෑස පියාගෙන ඒ ආශිර්වාදය ලබා ගන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
So bhagava itipi arahaṁ arahaṁ vata so bhagava tam bhagavantaṁ arahantaṁ saranaṁ gacchāmi tam bhagavantaṁ arahantaṁ sirasā namāmi තේන අරහං ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වත සෝ භගවා තං භගවන්තං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි tang bhagavan tang samma sambuddhang sirasa namami tena samma sambuddha guna tejasa sottite hotu sambada so bhagava itipi vijja charana sampanno vijja charana sampanno vata so bhagava tang bhagavantang vijjacharana sampannang saranaṁ gacchāmi tang bhagavantang vijjacharana sampannang sirasā namāmi tena vijjacharana sampanna guna tejasā sottite hotu sambada so bhagavā itipi sugato sugato vata so bhagavā tam bhagavantaṁ sugataṁ saraṇaṁ gacchāmi tam bhagavantaṁ sugataṁ sirasā namāmi තේන සුගතෝ ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි ලෝකවිදූ ලෝකවිදූ වත සෝ භගවා තං භගවන්තං ලෝකවිදුං සරණං ගච්ඡාමි tam bhagavantaṁ lokavidum sirasā namāmi tena lokavidu guna tejasā sottite hotu sambada so bhagavā itipi anuttaro purisa dhammasārathi anuttaro purisa dhammasārathi vata so bhagavā tam bhagavantaṁ anuttaraṁ purisa dhammasārathiṁ saraṇaṁ gacchāmi tam bhagavantaṁ anuttaraṁ purisa dhammasārathiṁ sirasā namāmi tena anuttara purisa dhammasārathi guna tejasā sottite hotu sambada සෝ භගවා ඉතිපි සත්තාදේව මනුස්සානං සත්තාදේව මනුස්සානං වත සෝ භගවා තං භගවන්තං සත්තාරං දේව මනුස්සානං සරණං ගච්ඡාමි තං භගවන්තං සත්තාරං දේව මනුස්සානං සිරසා නමාමි තේන සත්තා දේව මනුස්සානං ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා සෝ භගවා ඉතිපි බුද්ධෝ බුද්ධෝ වත සෝ භගවා තම් භගවන්තං බුද්ධං සරණං ගච්ඡාමි තම් භගවන්තං බුද්ධං සිරසා නමාමි තේන බුද්ධ ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා සෝ භගවා ඉතිපි භගවා භගවා වත සෝ භගවා තං භගවන්තං භගවන්තං සරණං ගච්ඡාමි තං භගවන්තං භගවන්තං සිරසා නමාමි තේන භගවා ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා
ඒතේන සච්ච වද්‍යේන දුක්ඛා භයාරෝගා භූප සමින්තුතේ ඒතේන සච්ච වද්‍යේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වද්‍යේන ජය සිද්ධි භවන්තුතේ සාධු 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 හැම දෙනාටම ඒ ආශිර්වාදය ලැබුණා හැම දෙනාගේම හදවත් සුවපත් වෙත්වා මේ මොහොතේ මම මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා මේ රටවාසී සියලු දෙනාටමත් ඒ වගේම හිරු මාධ්‍ය ආයතනයේ හැම දෙනාටමත් ඒ වගේම දෙවියන් සහිත ලෝකයේ සියලු දෙනාටම අදින් ආරම්භන මේ ව්‍යවහාර වර්ෂය තුළ සනසිල්ලේ ජීවත් වෙන්න ලැබේවා හැම දුක්ගිනි නිවී ඒවා හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයම වේවා කියලා මම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු ඉච්ඡිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී යථාති සාධු 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 සමාජ සංගායනා